සිරු දෙනාටම සුබ දවසක් ප්‍රාර්ථනා කරනවා. අද හිතුණ ගියා අපි අපට ගිනෑර දැක්වීමට බලාපොරොත්තු වෙනවා. අපි කවුරුත් දන්න ප්‍රේක්ෂකයක් නමින් කුරුඳු. ඉතින් අපිට කුරුඳු ගහේ සිට අපේ මුළු තැන්ගේ දක්වා පැමිණීමේදී සිදු වන සම්පූර්ණ ක්‍රියාවලිය ගැමියෙක් විසින් විදේශිකයන්ට පෙන්වන වීඩියෝ පටයක් පටිගත කරගෙන මේ කියාමට ගාල්ල ප්‍රදේශයේ ගිය අවස්ථාවකදී ලබා ගැනීමේ කියාව ලැබුණා. ඉතින් කලාතුරකින් පමණක් දකින්න ලැබෙන දර්ශනයක් නිසා මම එය පටිගත කරගෙන හිතුණු ගියා කණ්ඩායම වෙනුවෙන් ඔබහට ඉදිරිපත් කිරීමේ බලාපොරොත්තුව ඇතිව තමයි මේක රැගෙන ආවේ. ඉතින් මුලින්ම කියනවනේ මේ ප්‍රදේශය ඇවිල්ලා මාදුගඟ මාදුගඟේ එක දූපතක තමයි මේ පවුල ජීවත් වෙන්නේ. මේ ඔබට දැන් දිස්වන්නේ එම ගැමියා විසින් කුරුඳු කෝටු සුද්ධ කර ගැනීමේ අවස්ථාව. ඉතින් ඒ සඳහා වූ විශේෂ උපකරණයක් සාදාගෙන තියෙනවා, අඩකවයක් සහිත යකඩ පිහියක්. ඉතින් මුලින්ම කපාගත් කුරුඳු කෝටු එම උපකරණය භාවිතාවෙන් නොවු සුද්ධ කරගන්නවා. සුද්ධ කරගෙන පොත්ත මතු කර ගැනීම තමයි එතනින් සිදු කරන්නේ. ඉතින් ඊට පසුව ඔහු කරන්නේ මතු කරගත් පොත්ත සහිත ඒ කුරුදු කෝටුව තවත් කුරුදු කෝටුවක් ආධාරයෙන් මැද ගන්නවා. ඉතින් එතනින් බලාපොරොත්තු වෙන්නේ ඒ පොත්ත කුරුදු කෝටුවට බද්ධ වී තියෙන හේයින් ඒක ලිහිල් කර ගැනීම තමයි ඒකේ අරමුණ වෙන්නේ. ඒක ලිහිල් කරගත්තට පසුව උල් පිහියක් ආධාරයෙන් තමයි ඔව් එය පොතු ගහ ගන්නවා අපිට දැන් දිස්සන්නේ. ඉතින් ඒ පොතු ගහ ගන්න එක විදිහක් තියෙනවා. ඒ මුලින්ම උල් පිහියෙන් එම කෝටුව එක තැනක ස්ථානයක් හොඳට පළලා ඊට පස්සේ ඒ පිහිය ටිකෙන් ටික ඇතුළට දාන ගමන් ඒ පිහියෙන් වටේ පොත්ත උස්සනවා. ඉතින් එතකොට ඒක සම්පූර්ණ බුරුලකට ඇවිල්ලා ඒක වෙන වෙන්වීමේ අවස්ථාව තමයි දැන් අපිට දිස්සන්නේ. මේම සම්පූර්ණයෙන්ම දර කෝටු සුද්ධ කරගත්තාට පස්සේ ඔවුන් ඒ කෝටුව ඒ වගේම කලින් හෝල් ලයින් කරපු ඒ පොතු කිසිම දෙයක් විසික් කරන්නේ මොනවත් නැහැ. ඒකත් ඔවුන් නැවත පාවිච්චි කරනවා. ඒ ඌරාගත් කොටස් ඔවුන් කොම්පෝස්ට් සෑදීමටත් ඒ වගේම එම දර කැබැල්ල ඔවුන්ගේ ලිප ගිනි මෙලවීම වැනි අවස්ථා සඳහා ඔවුන් භාවිත කරනවා. ඉන්පසු එම ගැමියා දැන් සිදු කරන්නේ වෙන් කරගත් පොතු විශාලත්වයේ ප්‍රමාණයට එකිනෙක ඇතුළට රිංගවීමයි. එතුමන් කියූ පරිදි සාමාන්‍යයෙන් ඒ වෑනි කෝටු 6-7ක් එකතු කරලා මීටරයක් පමණ දිගට එම ක්‍රියාවලිය සිදු කරනවා. ඉතින් ඊට අනුමතරව ඒවා එහෙම මීටරයක් පමණ දිගට එකතු කරගත්තයින් පසු ඔහු දැන් පෙන්වන්න යන පරිදි මද පවණේ තමයි ඒව අපි වේල ගන්නවා කියලා කියන්නේ. එතකොට තමයි එහි ගුණාත්මක බව සහ සුවඳ සියල්ලක්ම රැකෙන පරිදි අප මුල් ගැන් මුල් තැන්ගේ අවශ්‍යතාවයට සැකෙන පරිදි සකස් කරගැනීමේ හැකියාව තියෙන්නේ. මෙහි කිසියම් අඩුපාඩුවක් තියෙනවා නම් ඒ සියල්ලක්ම මගහරවා රසනිදින මෙන් කාරණක ඉල්ලා සිටිනවා. ඉතින් ඒ වගේම අඩුපාඩු අදහස් යෝජනා සියල්ලක්ම දැන ගැනීමට කැමති හැකි ආකාරයෙන් කමෙන්ට් කරන ලෙස ඉල්ලා සිටිනවා. මීට වඩා හොඳ වීඩියෝ දර්ශන ලබාගෙන මේ කියාව තිබ්බා. මොකද නමුත් මේක මේ හදිසියේ සිදු කටයුත්තක් නිසා මෙවැන්නක් තමයි මට ඔබ හට දීමට ඇති උපරිමය. ස්තුතියි.